ප්‍රශ්නාවලින් මා ප්‍රයෝජනවත් වෙන කාර්යයි. අපිට උපාදානයකින් තොරව තම පරිහරණය කරන්න පුළුවන් ඒක දැක්වුවා දැක්ව බල අපහන් කියනවා. මම මෙන්න මේවා උදාහරණයක් ගත්තොත් දැන් අපි කොහෙන් හරි ගමනක් ද පරිසරයේ ප්‍රතිහා ඒක අවස්ථාවේ ඒක උපාදානයකින් තොරව ඒකෙන් දෙන්න අපි මෙතන එන්න පුළුවන්. නමුත් එවැනි තැනකදී අපි දැක්කොත් මේ පරිසරයේ ආදරය කරන කෙනෙක් හැටියට පොලිතින් වැනි අපද්‍රව්‍ය දාලා ඒක යම් පිළිසක් විනාශ කරනවා. අර තියෙනවා. එතකොට දෙවෙනි දේශයේ මේ කුක්කලයන් සමග යම් කිසි ගැටීමක් ඇති වුණොත් ඒක කොහොමද ඒ අත්විදෙන්නේ? ඕ දැන් ඒ වගේ අවස්ථාවක පෘථග්ජන පුද්ගලයෝ නොදන්න පුද්ගලයෝ අඥාන පුද්ගලයෝ පොලිටින් වගේ දේවල් දාලා පරිසරය විකෘති කරන්න පුළුවන්. ඔබ ඒකට තරහක් වෛරයක් ද්වේෂයක් කෝපයක් ඇති කරගත්තොත් ඔබේ හිත කිලුටු වෙන්න පුළුවන්. එතකොට අර අහක යන කුණු ඔබ එකතු කරගන්න. ඉතින් ඒක නිසා ඔබට පුළුවන්කමක් තියෙනවා නම් හැකියාවක් තියෙනවා නම් ඒ පොලිටින් අරවා මේවා අර දාන මේ වේස්ට් පේපර් බාස්කට් එකකට ඩස්ට්බින් එකකට එකතු කරලා දාන එක ඔබ යුතුකමක්. ඊට පස්සේ ඔබට තවදුරටත් පුළුවන්කම තියෙනවා නම් ඒවයි මිනිසුන් වළක්වන්න ඔබට කරන්න පුළුවන් පරිසරය විනාශ කරන්න එපා කියලා සමහර විට ඒ අයට උපදෙස් දෙන්න මාර්ගයක් පාරක් කියා දෙන්න ඒ වගේ දේවල් දාන්න බාස්කට් එකක් කොහෙන් තැනක හදන්න. ඒක නිසා ඒක ඔබේ පිරිසිදු චේතනාව. ඒක ඔබ පරිසරය පිරිසිදු කළා. නැතුව ඔබ තරහක් ගත්තොත් වෛරයක් ක්‍රෝධයක් ගත්තොත් එකට එක්කලොත් දේශපාලකයෙක් වගේ ඔබ කටයුතු කළොත් ඔබ වැරදිනවා. දේශපාලකයා තමයි අර විරුද්ධව කටයුතු කරන්නේ කෑ ගහන්නේ දේශපාලන රැස්වීම් වල කෑ ගහන්නේ. දැන් අනුන් කරන වර්ධ වෙනුවෙන් දේශපාලකයෝ මොකද කරන්නේ? එකට එක කරනවා, එකට එක කියනවා, තරහ ගන්නවා. අර මුළු රටේම මිනිස්සුන්ගේ තරහ උස්සනවා. ඒක වැඩන්නේ. ඒක ඒ කොයි දේශපාලකයාත් කරන්නේ ඔය වැඩේ. ආගමේ හාමුදුරුවොත් කරන්නේ ඕක. ඒ ආගම්කාර හාමුදුරුවෝ. නමුත් ධර්මය දන්න කෙනෙක් ඔය වගේ වැඩ කරන්නේ නැහැ. තමන්ගේ හිත කිලුටු කරගන්න. එකට එක කියන්න, එකට එක කරන්න. ඒ අනුව මෙත්තා කරුණා මුදිතා උපේකා පතුරුණා යුතුකම වගකීම් හොයලා බලලා ඉටු කරනවා. පරිසරය වගේම මිනිසුන්ගේ හිත කිලුටු කරන එකත් නවත්තන්න පුළුවන්. එහෙම හිතන්නවත් හිතලත් වැඩක් නැහැ. ඒකිනුත් අපේ හිතේ පොඩි ව්‍යාපාදයක් ද්වේෂයක් ඇති වෙනවා. ඒක දැන් කරලා ඉවරයි. දැන් සිදු වෙලා ඉවරයි. ඒක නිසා ඒකෙන් අපේ හිත කිලුටු කරගත්තොත් පොඩි දැන් මෙතන මේ තරහක් නෙමෙයි තියෙන්නේ. ද්වේෂයක් නෙමෙයි. මෙතන ඇති වෙන්නේ ව්‍යාපාදයක්. බය වෙන පැත්ත. එහෙම වුණත් ඒක Tamanටයි ආපහු බලපාන. Tamange හිතයි කිලුටු වෙන. අහක යන කුණු Taman කරේ දාගත්තා වගේ වෙනවා. අහක යන නයි ලං කරගත්තා වගේ වෙනවා. ඒක වැරදි. ඒක නිසා මේ ලෝකේ බොහෝම මිනිස්සු නොදන්නා ගමෙන් අඥාන ගමෙන් වැරදි කරනවා. අපි මොකටද ඒවට තරහ ගන්නෙ, ක්‍රේන්ටි ගන්නෙ? ඈ අපිට එකින් යහපතක් නැහැ, අයහපතක්මයි. ඒක නිසා අපි ඒවා උපේක්ෂිතින් හොයලා බලලා ඒවට අපිට පුළුවන් නම් යහපත් පිළියමක් කරනවා මිසක් අපේ හිත කිලුටු කරගන්න, තරහ උස්ස ගන්න, ඒවා නිච්ච කරගන්න, සුඛ කරගන්න, අත්තර කරගන්න හොඳ නැහැ. ඒවට එකට එක කරන්න කිසිසේත් හොඳ නැහැ. දැන් මිනිසු කරන්නේම දේශපාලකයෝ කරන්නේම එකට එක කරන්නේ. ඒක වැරදියි.